ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමේ මේ වෙද්දි ප්‍රතිකරණ අනුපිළිවෙල ගැන ගැටලු තියෙනවා. ඒ නිසාම තමයි අපේ කණ්ඩායම ශ්‍රේණිගත කිරීම වල පස්සට ගිහින් තියෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් ප්‍රධානම කඩේම තමයි දේශීය එක් දින තරගාවලිය. මේ තරගාවලිය පසුගිය දවස්වල තිබුණා. තරගාවලිය වැඩපෙන්නපු ප්‍රතිකරුව ගැන තමයි අපි කතා කරන්නේ. මොකද ඉස්සරහට කණ්ඩායම තෝරද්දි වැඩපෙන්නපු අයට සාධාරණයක් වුණාද කියන දේ අපිට අදහසක් ගන්න පුළුවන් වැඩකාරයෝ ගැන දැනගෙන හිටියම. මේ තරගාවලිය වැඩිම ලකුණු ගන්නේ රාගම කණ්ඩායම නියෝජනය කරන ජනිත් ලියනගේ. දකුණු තී පිත්තසරණ දකුණු තී මදවේග පන්දු යවන ජනිත් තරගාවලියේ තරග 8කදී ලකුණු 461ක් ලබා ගන්නේ ඉනිමකට ලකුණු 115ක සාමාන්‍යයක් එක්ක. ශතක 1කුත් අර්ධ ශතක 3කුත් ජනිත් ලබාගෙන තියෙනවා. දක්ෂ වමත් ප්‍රතිකරුවෙක් වන කමල් මිෂාර තමයි තරගාවලියේ වැඩිම ලකුණු ලාභිය අතරේ දෙවෙනි තැන ඉන්නේ. තරග 8කදී ඉනිම 7කදී ලකුණු 437ක් ලබා ගන්න කමල් සමත් වෙලා තියෙනවා. ඉනිමක සාමාන්‍ය 73ක රඳවාගෙන තියෙන කමල් ශතක 3ක් රැස් කර ගන්න සමත් වෙලා තියෙනවා. කමල් නැගින කඩුල් රකින්නෙක් විදිහට පෙන්වන දක්ෂතා අපි ජාතික කණ්ඩායමට දක්ෂ කඩුල් රකින ප්‍රතිකරුවෙක් වෙන කාලෙක දකින්න ලැබෙන එක නම් ගොඩක් හොඳයි. කාලයක් තිස්සේ දේශීය පිටියේ වැඩ පෙන්වන ඇන්ජලෝ පෙරේරා ඉනිම 8කදී ලකුණු 394ක් ලබාගෙන තියෙන්නේ ශතකයකුත් අර්ධ ශතක දෙකකුත් එක්ක. ඇන්ජලෝ 125ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙන තියෙන එකත් කැපි පෙනෙන සිද්ධියක්. ඉනිම 8කදී ලකුණු 389ක් අරගෙන තියෙන සඳුන් වීරක්කොඩි තරගාවලියේ ශතකයකුත් අර්ධ ශතක තුනකුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රහාරාත්මක ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට සලකන සඳුන් වීරක්කොඩි ප්‍රහාරාත්මක වේගය 116ක රඳවා ගන්න සමත් වෙලා තියෙනවා. තවත් දක්ෂ වමත් ප්‍රතිකරුවෙක් වන හේෂාන් ලියනගේ ඉනිම 8කදී ලකුණු 381ක් ලබාගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 76ක් විදිහට ලබාගෙන. හේෂාන් මේ තරගාවලියේ ශතකයකුත් අර්ධ ශතක දෙකකුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඔය තමයි තරගාවලියේ වැඩිම ලකුණු ගත්ත ප්‍රතිකරු 5 දෙනා. මීට පස්සේ ඉන්නේ චතුරංගද සිල්වා, චරිත අසලංක, මහේල උඩවත්ත, තිසර පෙරරායක, ප්‍රමෝද් මදුවන්ත. අපි බලමු ඉස්සරහ තරගාවලිවල මේ නම් කිහිපයක්වත් ජාතික කණ්ඩායමේ දකින්න ලැබෙයිද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙසතර තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.